අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ටිකක් සුවිශේෂී පුද්ගලයෙක්. අපි අද ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම කෘෂිකර්ම උපදේශක බල ප්‍රදේශයට අයිති කනම්පැල්ල ගමේ. මාත් එක්ක ඉන්න වීරසිංහ මහත්තයා. ඔබ ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා. ආයුබෝවන්. ඔබට පේනවා ඔහු ඉන්නේ ඇත්තටම රෝදපුටුවක. නමුත් ඉතාමත් ශක්තිමත් ලෙස තමන්ගේ ජීවිතයට මුහුණ දීලා ඒත් එක්කම කෘෂිකර්මාන්තයටත් යොමු වෙලා තමන්ගේ ගෙවත්ත ලස්සනට පගා කරගෙන ඉතාමත් අපූරු ජීවිතයක් ඉතාමත් ආදර්ශමත් ජීවිතයක් තමයි ඔහු ගත කරන්නේ. ගෙවතුව ගාට නවලු නිමිස් ගෙවතුව ගාවක් කරන්න දන්නේ තිබුණේ නැහැ. කලෙත් නැහැ ඉස්සල්ලා. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා තමයි මේ දැනුම අරගෙන අපේ අයි මහත්තයා ඇවිල්ලා එයාට කතා කරලා එයා ගෙන්නගෙන එයාගෙන් අවශ්‍ය හැම දෙයක්ම අහගන්නවා. අහලා තලයක් හිටවන විදිය, තලයට අවශ්‍ය උපකරණ, කාලේ පොහොර කාවද්ද ප්‍රමාණය කොහොමද දෙන්නේ, ඒ සීල් දේව සර්ගෙන් මම අහගන්නවා. ඔබතුමා දැන් මොන විදිහේ කාලයකද මේ වගාවට යොමු වුණේ සහ කලින් මොකද කරේ? කලින් කළේ මම මේසෙන් වැඩ. මම ගයක් හදාගන්න මට සමාජ සේවය ඇතුළු ගම්වාසීන් උදව් කළා. මේ වගේ නිදුලක් හදාගන්න ඕනද මල් වලට වඩා හොඳයි එළවලු හිටවනවා කියන එක. ඒ හින්දා තමයි එළවලු හිටවලා මානසික සුවයටත් එක්ක එළවලු හිටවලා තියෙන්නේ. හොඳයි. දැන් පවුල විස්තර ටිකකුත් ළමයි 3 දිනක් ඉන්නවා. නෝනා තමයි මම ඔක්කොරම මුල. නෝනා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මගේ උපදෙස් විතරයි මම කරන විදිය ළඟට ගිහිල්ලා පාත්‍ති හදන විදිය ඒවා කියලා දෙනවා. නෝනා තමයි මේ සියලුම දේම කරන්නේ. එයාට තමයි නම් මේක ස්තුතිවත් වෙන්න ඕනේ. ඇත්තටම අපි කතාවකුත් අහලා තියෙනවානේ ඕනෑම සාර්ථක පුද්ගලෙක් පිටපස කාන්තාවක් ඉන්නවා කියලා. ඒක තමයි වීරසිංහ මහත්මයා අපිට තවත් අහුරු කළේ. ඊට පස්සේ අපි දැක්ක පැල තවානකුත් තියෙනවා. කෘෂිකර්ම එයි මහත්තයා තමයි මේ පැල පාවන මට කරගන්න හැම දෙයක්ම උපදෙස් දුන්නේ. ඊට පස්සේ කෘෂිකර්මයට පැල නිෂ්පාදනය කරන්න මට මුල්ම වතාවට එයි මහත්තයා පැල වසම් හතකට අටකට හෝ පැල දුන්නා. මට මතක නැහැ දැන් ඒක. එදායින් පස්සේ අපි හොඳ පැල තාවනක් කරගෙන ගියා. මේ පහුගිය මේ වැස්ස නිසා මගේ පැල තාවන කරලා ගියා. නැවතත් ආපහු පොඩි තාවනක් වශයෙන් පැල කරගෙන යනවා. ඇත්තටම මේ ගෙවතුව ගාව තුරින් ඔබට මාසිකව මොන තරම් විතර ආදායමක් ලබා ගන්නට පුළුවන්? ගෙවතුව ගාව කියන එළවලු පමණක් නෙවෙයි මල් වගාවක් තියෙනවා. ඒ මල් වගාවයි එළවලු වගාවයි දෙකම එකට කරලා බලලා රුපියල් 15,000ක් විතර වෙනම ආදායමක් ඒ වත්තින් ලැබෙනවා. ඔව්. කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ දැන් මේ ගෙවත්ත වගා කරන්නේ? ගෙවතු වගාවට වත්ති වගාවට විතරක් හැමදාම උදේට පෑය දෙකක් ගන්නවා. හැමදාම උදේට 6ට රැඟිටව 7-8 වෙනකම් පෑය දෙකක් ගන්නවා. පෑය දෙකක් අරගෙන සත්තුන්ට පෑයක් යනවා. ඊට අමතරව අපි අනිත් කාල ටික මහනවා. හවසට අනිවාර්යෙන් පෑය දෙකක් ගන්නවා. සම්පූර්ණ වතුර දාන්නේ දවස් දෙකකට සැරයක් මම මේ වතුර දාන්නේ හවස 3ට පටන් ගත්තාම රෑ 8 වෙනකම් වතුර දානවා. ඒ ලෙවල් වලට වතුර දාන්නේ ඔක්කොරේන්නේ මම කරන්නේ හොස් එකෙන් ඔක්කොම. රෝද පුටුවෙන් යන්න පුළුවන් ඔක්කොම යන දැනටම ඊයින් තමයි රෝද පුටුවෙන් තමයි වතුර දාන්නේ. ඔව්. ඇත්තට මොනවා කරත් ඔබ සතුටින් ඉන්නවා. ඇත්තටම සතුටින්. ඔව්. ගොඩක් සතුටින්. මං හිතන කකුල් දෙක තිබ්බට වැඩි සතුටින් ඉන්නවද මම? හරි. ඇත්තටම ඇස් වලට කඳුළුත් උනනවා. වීරසිංහ මහත්තයාත් එක්ක කතා කරනකොට ඔහුගේ ජීවිතය ගැන කියනකොට. ඒත් එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔහුට ලැබුණු විශාල තාක්ෂණික දායකත්වය නිසා ඔහු යද යම් තරමකට හිතේ සතුටෙන් ජීවත් වෙන බව අපට පේනවා. ඇත්තටම අපිට පේන බලනකොට බලන හැම පැත්තෙන්ම hina වෙන පළබර අස්වැන්න. කෘෂිකර්ම නිවැරදි තාක්ෂණික දැනුම ඔබ ලබා ගන්නට ඕනේ. වීරසිංහ මහත්මයා ඇත්තටම මුලින්ම හම් වෙනකොට එතුමාට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. එයාගේ ගෙවත්ත කොහොමද ඉතා ලංකාරව කරගන්නේ වගේම තමයි එතුමා ඉන්න තත්ත්වෙත් එක්ක එතුමාට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මේ වසවිසෙන් තොරව ගෙවත්ත කොහොමද අලංකාරවත් නිර්මාණය කරගන්නේ කියන එක ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට අපිෙහිදී අපේ මේ මහත්තයත් එක්ක කතා කරලා එතුමාට ගෙවත්ත කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්නේ, කොහොමද ගෙවත්තේ පාංශු ඛාදනය වළක්වාගෙන කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරලා වසවිස නොමැති වෙන විදිහට ගෙවත්තක් ඒ වගේම පවුලේ පෝෂණය ආරක්ෂා කරගන්න විදිහට නිර්මාණය එතුමාගේ මූලිකම කාරණේ තමයි මේ අලංකාරවත් මේ ගෙවත්ත නිර්මාණය කර ගැනීම. මම හිතනවා ඒක හොඳ ආකාරයෙන් සිද්ධ කරගන්න හැකියාව ලැබුණා එතුමාගේ තියෙන ධෛර්යවත්කම නිසාම.